අපේ හැමදේම දේශපාලන බලවේගයක් විදියට. අපි හැමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් හරි තීන්දුව ගත්තා. හරි තීන්දුව ගත්තා. සමහර වෙලාවට තීන්දුව අභියෝගාත්මක තීන්දුවක් වෙන්න පුළුවන්. මේ අපි හරි දේ කෙරුවා. එක පැත්තකින් ක්‍රස්තවාදී අවසන් කිරීම පිළිබඳව රටේ බොහෝ දේශපාලන නායකයෝ තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට පමණක් සාමය කියන වචනේ සීමා කළා තිබ්බා. සාමය නොඑක් විදිහට අර්ථ දැක්වුවා. සමහරු ගිවිසුම් ගැහුවා. උතුරේ ඔයා ඉන්න, දකුණේ අපි ඉන්නම් කියලා. තවත් සමහරු යුද්ධ කරන්න උත්සාහ කෙරුවා. තවත් සමහරු ආයුධ දීලා හරි කමක් නැහැ, මේක බැලන්ස් කරලා යන්න පුළුවන්ද කියලා බැලුවා. හැබැයි අවුරුදු 30ක් යුද්ධය අවසන් කරනවා, සාමය ගේනවා කියන තේමා පාඨය මැතිවරණ වේදිකාවල ප්‍රකාශයටපත් වෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 30ක් සටන් පාඨයක් වෙච්ච සාමය කියන වචනය යථාර්ථයක් බවට පත් කරන අවුරුදු 3ක් ඇතුළත කටයුතු කෙරුවා. අපිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අමතක කරන්න බෑ. වැඩිපුරම රණවිරුව බිහි කරන්නේ වයඹ පළාත. කුරුණෑගල අම්මලා තාත්තලා. ඔබේ දරුවෝ තමයි යුද බිමට ගිහිල්ලා මෙලට සාමය ගේන්න, නිදහස ගේන්න සටන් වැදුවේ. COVID-19 වසංගතය ආවා. ලෝකෙම එකට මුහුණ දෙන ක්‍රමවේදය දරගෙන හිටියේ නෑ. හැබැයි දා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ අභියෝගේ බාරගත්තා. අභියෝගේ බාරගත්තා. සමහරු කියනවා ලොක්ඩවුන් කරපු කාලය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. කාලේ වැඩි කියලා. හැබැයි වෛද්‍යවරු එදා කිව්වේ, විශේෂඥයෝ කිව්වේ මේක වහන්න. හරියෝ වැරදි සමාජයත් කිව්වේ විශේෂඥයන්ගේ අවවාද උපදෙස් ගන්න කියලා. එනෝ දීර්ඝ කාලයක් වැහුවා. ආර්ථිකය වැටෙනවා කියලා අපි දැනන් හිටියා. ඔබට මතක ඇති ගෝඨාභය මහත්තයා ජනාධිපතිවරයා විදියට මහ බැංකුවේ නිලධාරි නාමන්තරය කළා කියනවා. ඒ පිළිබඳව අරගලයක් ආවා. අපිට ගැහුවා. අපේ පාක්ෂිකයන්ව මැරුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැරුවා. අපි එදා පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදයෙන් එහාට ගිහිල්ලා අරගලවකින් ආණ්ඩුවක් ගන්න හැකි කියන මතය ස්ථාපනය කරන්න ගියා නම් අද සමහර විට ශ්‍රී ලංකා පොජන පෙරමුණට තියා අපිට චෝදනා කරන කිසිම දේශපාලන පක්ෂයකට බලමණ්ඩලයක් කරන්න හම්බෙන්නේ නැහැ අපේ හැමදෙරුවනේ. මොකද අරගලයක් තුලින් ආණ්ඩුවක් ගත්තම ඒ අරගලයක් තුලින් ගන්න ආණ්ඩුව තුල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. හැබැයි අපි පාර්ලිමේන්තුව තුලින් ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත්තා. ප්‍රතිපත්ති වශයෙන් අපි අතර හාත්පසින් වෙනස් අපි එක කියන්නේ ඕන. සමහර තීන්දුව තීන ප්‍රතිපත්ති අපට ගැලපෙන්නේ නැහැ අපේ හැමදෙරුවනේ. අපි විශ්වාස කරන අපි ජීවත් වෙන පරිසරයට අපි හැදිච්ච වැඩිච්ච සමාජයට ඒවා ගැලපෙන්නේ නැහැ. හැබැයි රටේ දේශපාලන ස්ථාවරත්වයේ අවශ්‍යතාවය මත අපි ඒ තීන්දුව తీරන දා ගත්තා. අපි කකුලෙන් අදින්න ගියේ නැහැ. මෙරටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන අවශ්‍ය සියලුම තීන්දුව ගන්න අපි සහයෝගය ලබා දුන්නා. එහෙනම් ශ්‍රී ලංකා පොජන පෙරමුණ මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රවරුනි හැමදාම මේ රටට හරියන තීන්දුව අපි ගත්තා. ජනතාව ගැන හිතලා, පාක්ෂිකය ගැන හිතලා අපි අපේ දේශපාලන තීන්දුව ගත්තේ. අපි විශ්වාස කරනවා මෙරටේ දේශීය ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ, ගම ශක්තිමත් කරන්න ඕනේ. ඔබට මතක ඇති සමහර දේශපාලන නායකයෝ එදා කිව්වා මහින්දට ගහන්න ඕන නම් ගමට ගහන්න ඕනේ කියලා. ගමේ සංස්කෘතිය බිඳින්න ඕනේ කියලා. ගමයි පන්සලයි තරුණයයි විහාරස්ථානයේ අතර දින සම්බන්ධතාවය බිඳින්න ඕනේ කියන එක. ඊයයි දායකින් අදහස් කරා. පොද මහින්ද රාජපක්ෂ චින්තනය මහින්ද චින්තනයේ පදනම් වෙච්ච දේශපාලන දර්ශනය අපි නිරන්තරයෙන් ගොඩනැගිලා තියෙන මේ රටේ මහ පොළොවත් එක්ක. මහ පොළොව හඳුනන දෙමව්පියන්ගේ හදගැස්මත් එක්ක. එනිසා අපි දැඩිසේ විශ්වාස කරනවා සහ විවගකීමකින් කියනවා මගේ ආදරය අම්මේ තාත්තේ ගමේ ව්‍යවසායකයා ගොවි ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. රාජදේශීය ව්‍යාපාරික අපි රකින්න ඕනේ. විදේශ රටවල ව්‍යාපාරිකයන්ට ආයෝජන ගේන්න අපි ඉඩ දෙනවා තමයි.
හැබැයි ඒ ආයෝජන හරහා දේශීය ව්‍යාපාරිකයන්ට යම්කිසි සහනයක් වගේම වාසියක් ලැබෙන්න ඕනේ. දේශීය දරුවන්ට නව රැකී රක්ෂා උත්පාදනය වෙන්න ඕනේ. අපි දකිනවා මැතිවරණ කාලේ වෙනකොට නොඑක් පොරොන්දු දෙනවා බහුගිය කාලේ දැන් කුලියා පිටිය කිව්වම හරිම ප්‍රසිද්ධයි වොක්සගන් එකට. එක කාලයක්. ඒ මැතිවරණ වේදිකාවල අපි පොරොන්දු දෙනවා නෑ. මැතිවරණ වේදිකාවල දෙන පොරොන්දු නෙවෙයි. මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි වගකීමකින් කියනවා. අද බොහෝ අය වංචාව හා දූෂණය ගැන කතා කරනවා. අද බොහෝ අය තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරන්නේ බලයටම හොරාල්ලලා හොරාව හොල්ලලා සල්ලි ගන්නවයි කියලා. 2015 තේම ආණ්ඩුවක් හැදුවා. අපේ ගෙවල් වලට අපෝ හිරේ දැම්මා. ලෝකේ වටේ සවාරි ගියා. ලෝකේ වටේ සවාරි ගියා. අපේ විදේශ මුදල් ගිනුම් තියනවද කියලා හොයන්න අපේ හැමදෙරුවනේ. අද පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කියනවා. රාජපක්ෂලාගේ ආයතනයේ උපයාගත්තු කිසිම ගිනුමක් හෝ වත්කමක් ලෝකේ කොහොත් රටක තිබිලා හොයාගන්න කොහොත් රටක තියනවා කියලා සනාථ උනේ නැහැ කියලා. මෛත්‍රීපාල සිරිදේන ජනාධිපතිතුමා එතුමා මාධ්‍ය ආමන්ත්‍රණය කළා කියනවා මම මොනව කරන්නද මම නඩු දැම්ම රාජපක්ෂලා නිදහස් වුණා කියලා. අපි අවංකව මිලට වැඩ කරා එදා. එහෙනම් අපි ජනතාව අතරට එන්න බය නැහැ. අපි එදත් කිව්වා. බොරුවට හොරා හොරා කියලා චෝදනා කරන්නේ නැතුව යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශයක් කරා. පරීක්ෂණයක් කරා. රත්තරන් අස්පෝ හෙව්වා ඒ කාලේ. ලැම්බෝගිනි වාහන හෙව්වා. මාලිගා හෙව්වා. මේ සියල්ලම දේශපාලන වේදිකාවල යුද්ධය අවුරුදු 30ක් වවාගෙන කෑවා වගේ. දේශපාලන වේදිකාවල වවාගෙන කපු සටන් පාට. වර්තමානයේ බලාපොරොත්තු වෙන සමහර දේශපාලන පක්ෂ තව අවුරුදු 30ක් ඒ සටන් පාටේ වවාගෙන කන. අපි වගකීමකින් කියන්නේ. මිලටේ වංචාව හා දූෂණය අවම කරන්න අවශ්‍ය නීති පද්ධතිය සකස් කරනවා වගේම තාක්ෂණය දෙක බද්ධ වෙච්ච රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුලින් වංචාව හා දූෂණය අවම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළත් අපි ක්‍රියාත්මක කරනවා කියන එකත් මගේ ආදරය අම්මේ තාත්තේ ඉතාමත් වගකීමකින් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ විදියට ඔබ තමුන්නාසලා හම්බුවේ ප්‍රකාශ කරනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ආයේ දේශපාලන පක්ෂවල තව අවුරුදු 30ක් හොරු වල්ලනවා කියන න්‍යාය ක්‍රියාත්මක කරන අපිට තියන්නේ නැහැ. අපි තාක්ෂණය බද්ද කරනවා. කුෂි කර්මාන්තේ අපි තාක්ෂණය කියනවා. වැවිලි කර්මාන්තේ අපි තාක්ෂණය කියනවා. ඔබේ දරුවා පරිගණක ලෝකයේ ජීවත් වෙන දරුවා. ඒට අවශ්‍ය රැකියාවක් අපේ රටේ උත්පාදනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. අපිට ඒ වැඩපිළිවෙළ තියෙනවා. අපි ඒ වැඩපිළිවෙළ ආරම්භ කෙරුවා. පුද්ගලයෝ පදනම් කරගෙන නිලධාරී පදනම් කරගෙන දේශපාලඥයන් පදනම් කරගෙන දරුවගේ අනාගතය සුරක්ෂිත කරන්න ගත්ත උත්සාහය වෙනුවට වැඩපිළිවෙලක් පදනම් කරගත් තාක්ෂණය බද්ධ කරගත් දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා කියන එක ඔබට අපි වගකීමකින් මතක් කරනවා. ඒ අවශ්‍ය වැඩපිළිවෙල අපිට තියෙනවා. දැන් අද බොහෝ දෙනෙක් කතා කරනවා මේ ණය ගැන. ණය ප්‍රතිවිවගත කිරීම පිළිබඳ. ඒක හොඳයි. දැන් ගෙවන්න කාලයක් හම් වෙලා තිනවා අපේ හැමෝටම. හැබැයි අපි අමතක නොකළ යුතුයි අපි ඒව ගෙවන්න ඕනේ. සමහර විටේ ගිවිසුම් අසංකන නායකයෝ ඒක අල්ලනකොට නැති වෙන්න පුළුවන්. හැබැයි මේ අනාගතේ බාර ගන්න ඉන්න තරුණ පරම්පරාවේ ණය ගෙවන්න ඕනේ. ණය ගෙවන්න ඕනේ. ණය ගෙවන්න නම් රටේ ආදායම් උත්පාදනය වෙන්න ඕනේ. ණය ගෙවන්න නම් රටේ ආර්ථිකය දියුණු වෙන්න ඕනේ. රැකියා උත්පාදනය වෙන්න ඕනේ. ආයුජකව රටට එන්න ඕනේ. දේශීය ගොවියා දීවරයා කම්කරුවා ආරක්ෂා කරන්න ඕනේ අපි. විජාතීයකරණය තුලින් තව අවුරුදු 4-5කින් ණය ගෙවන්න බෑ. තව අවුරුදු 4-5කින් ණය ගෙවන්න බෑ. හැබැයි දේශීය ව්‍යාපාරිකයා ව්‍යවසායකයා තරුණයා කෙරෙහි කරන ආයෝජනය තුලින් උත්පාදන වෙන ආදායමත් දෙක අපට මිරට ආර්ථිකයේ ශක්තිමත් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මහින්ද මහත්තයාගත්තු හැම ණයක්ම මිරටට මහපොළට වටිනාකමක් දුන්නා. ඒක මනාව පැහැදිලි වෙන වර්තමාන ආණ්ඩුව පෞද්ගලීකරණය කිරීම සඳහා ගන්නා උත්සාහයත් එක්ක. මොකද මේ වර්තමාන ආණ්ඩුව පෞද්ගලීකරණය කරන්නේ අපේ හාමුදුරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගොඩනගපු දේවල්.
ඒ ණය අරගෙන ගොඩනගපු සම්පත් තමයි අද ආයෝජකයන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි වගකීමකින් කියන්නේ අපි ආණ්ඩුවකට ආදරෙන් ඉල්ලන්නේ අත්තරෝ මතක ලෙස පෞද්ගලිකයෙන් කරණය කිරීම තුළ රටටත් සමාජයටත් මහජනතාවටත් සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ආයෝජන දියුණු කරන්න ආයතන දියුණු කරන ආයෝජන ගේන්න හැබැයි කුණු කොල්ලට මේවා විකුණලා දැමීම තුළ ඊළඟ පරම්පරාවට ආදායම් උත්පාදනය කරන්න පුළුවන් රැකියා උත්පාදනය කරන්න පුළුවන් ජාතික සම්පත් රැක්කොත් පමණයි අපට ඉදිරි කාලයක් තුළ මේ රට ගොඩන ගන්න පුළුවන්. ඒවා කාර්යක්ෂම කරන්න ඒකට අවශ්‍ය ආයෝජකයෝ ගේන්න ඒක කිසි විරෝධතාවයක් නැහැ අපේ. මේ කුණු කොල්ලට මේවා විකුණා දැමීම තුළ කිසිම සාධාරණයක් මිරටර වෙන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න ඕනේ. අද සමහර වෙලාවට සමහර පැතිවලට අපි යනකොට පොහොට්ටුවේ පාක්ෂිකය පිළිබඳව පොහොට්ටුවේ පාක්ෂිකය තුල යම් චකිතයක් තියෙනවා. සාධාරණයි. කවුද අපි අපේක්ෂකයා? අපි කොහොමද මූණ දෙන්නේ? අපිට වැඩපිළිවෙලක් තියෙන බව සාධාරණයි. පැහැදිලි. මේ කවුද මේ වැඩපිළිවෙල බිම්මට මේ යථාර්ථයක් ගන්න නායකත්වයේ දෙන්නේ? කියන ප්‍රශ්නේ අපි අහනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක සමහර වෙලාවට අපේ ආදරය අම්මා තාත්තා නංගි මල්ලි සහෝදරයා සහෝදරිය මේ භූමිකාව ඇතුලේ ක්‍රියාශීලී නැතුව ඉන්න පුළුවන්. මං ගෙදර සාහලේ අහගෙන ඉන්න අපේ ආදරය අම්මා තාත්තට කතා කරන්නේ. ඔබ මතවාදයක් එක්ක ඉන්නේ. අපි අපේ හාමුදුරේ මහින්ද රාජපක්ෂ මහත්තයා විශ්වාස කරපු දේශීය චින්තනයක් එක්ක ඉන්නේ. ඔබත් එහෙමයි. ඔබ අපේ රැස්වීමට ඍජුව සම්බන්ධ නොවෙන්න පුළුවන්. අපි හදවතෙන් දන්න ඔබ තම උන්නාසෙලා අපේ මතවාදයක් දෙක් ඉන්නවා. ඒ මතවාදයේ ජයග්‍රහණය කරවන්න යම් අවස්ථාවක් එනවා. සමාජ මාධ්‍ය තුල හෝ මාධ්‍ය තුල හෝ දේශපාලන වේදිකාවේ ගොඩනගෙන බොරු මතවාදය නෙවෙයි. අවංකව මේ රටට ආදරය කරන පිරිසක් දෙක මේ මහ පොළව ජයග්‍රහණයක් කරා රැගෙන යන්න පුළුවන් මතවාදයේ ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් එනවා. එහෙනම් තමයි අපි හැමදාම මැතිවරණයක් ඉල්ලන්නේ. අපේ පාක්ෂිකවරු අහිංසකයි. අපි ගමේ පාක්ෂිකයෝ ටික අපි එක්ක ඉන්නේ. අපි ඒ නිසා තමයි මැතිවරණ ඉල්ලන්නේ. අපි හැමදාම විශ්වාස කරේ මිරටේ මහජනතාව. මිරටේ මහජනතාව. ඔබ. එහෙනම් මගේ ආදරේ අම්මේ තාත්තේ අද කුලියා පිටියේ බල මණ්ඩලයට සම්බන්ධ වෙච්ච මගේ ආදරේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය වගේම නංගි මල්ලි වගේම. ගෙදර සාලේ ඉඳන් අහගෙන ඉන්න අන්තර්ජාලයෙන් අහගෙන ඉන්න මගේ මිත්‍රවරුන් සහෝදරයා දෙමව්පියන් අපි මතවාදී වෙකතු වෙමු. අපේ කඳවුර හැමදාම බිඳලා දෙකට වැටලා තමයි පරාජය කරේ. 2015 ත් අපේ කඳවුර පරාජය කරේ දෙකට කඩලා. 2019 20 21 ආණ්ඩුවත් වටන්න කඳවුර ඇතුලෙන් අපේ හාමුදුරේ කඳවුර බිඳින්න පටන් ගත්තා. ඒ හින්දා අපි බුද්ධිමත්ව කටයුතු කරමු. රටට ඔබින රටට ගැළපෙන දේශපාලන තීන්දුව එක්ක අපි දේශපාලනය කරනවා. අපි වගකීමකින් කියන මගේ ආදරය අම්මා තාත්තට අද කුලියා පිටියේ ඉන්න ඔබ පෙළ ගැහෙන්න ඔබේ දිස්ත්‍රික්කයේ නායකත්වයට ගරු ජෝසෙෆ් ෆ්‍රැන්ඩ් අමාත්‍යතුමාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වගේම පක්ෂයට මට අපේ සමස්ත කණ්ඩායමට විශාල ශක්තියක් වෙච්ච නායකයෙක්. ඒ වගේම තමයි අපේ කුලියා පිටිය ආසනයේ ප්‍රසමම් ප්‍රහෙරත් සහෝදර පාර්ලිමේන්තු මණ්ඩලයතුමන් අභියෝග ආවා. ඊවල් ගිනි තිබ්බ කාර්යාල වලට ගැහුවා. එදා 9 වෙනිදා මාත් එක්ක අපි ජොන්සන් එමත්තුමලා අපි දවස් 5ක් සුමිත්ලා අපි දවස් 5ක් හිටියා. සාගර ලේකම්තුමන් ශාන්තමන්න මන්දිතුමනි. අපි දවස් 5ක් හිටියා අලිගා මන්දිරේ කණ්ඩායම ආරක්ෂා කරගෙන. සමම්ප්‍රියත් අපි එක්ක හිටියා. බය නැතු අභියෝග වලට මුහුණ දෙනවා. මේ ආසනේ අභියෝගාත්මක ආසනයක් අපි දන්නවා. අහිංසක වගේ හිටියාට ජොන්සන් එමත්තුමා කියන්නේ. මේක අභියෝගාත්මක ආසනයක්. සිකුරාදා හවසක කාර්යාලය විරුද්ධ කරා. මම ස්තුතිවන්ත වෙනවා. මම ජොන්සන් එමත්තුමාට තමයි භාරතීය ත්‍රි ලංකාවේම කාර්යාලයට විරුද්ධ කරන්න මැතිවරණයට පෙර. තව සති කිහිපයයි තියෙන්නේ. පක්ෂයෙන් බාර දීලා තියෙනවා ජොන්සන් එමත්තුමාට ඒ වගේම මැතිවරණ කාර්යාල පිටවන්න. ඉතින් සමම්ප්‍රිය මණ්ඩලතුමා ඒ වගේම බාර අරගෙන අද ඊළඟ එළඹිල ජනාධිපති මැතිවරණයේ පළවෙනියටම පිහිට වෙන ආසන කාර්යාලය කුලියා පිටි ආසනයේ ඔබ තම උන්නාසලාගේ කාර්යාලය විවෘත කිරීම පිළිබඳවත් පක්ෂ ජාතික සංවිධායකවරයා විදිහට මම ඔබ තම උන්නාසේ ඔබ ගරු මණ්ඩලතුමාට ස්තුතිවන්ත වෙනවා.
ඔබ තමුන්නාසයට මං ස්තුතිවන්ත වෙනවා. ඉදක්ෂ විදිහට ආසනේ හසුරවන මන්දුමේ ඉතාමත් සාර්ථක බලමණ්ඩලයක්. ඉතාමත් සාර්ථක බලමණ්ඩලයක්. මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මවෙන් ඉල්ලන්නේ ඔබට ආරාධනා කරන්නේ අපි පෙළ ගැහෙමු අපි එකතු වෙමු ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට අභියෝගාත්මක අවස්ථාවට මුහුණ දීලා පුරුදු කුලියාපිටියේ මගේ ආදරය අම්මා තාත්තා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්වාස කරන දේශපාලන කඳවුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන කඳවුර ජයග්‍රහණය කරවන කටයුතු කරමු කියන ආරාධනය කරමින් ඔබ සිය දෙනාම ස්තුතිවන්ත මිසු බලාගතිය පතමින් මානීයන. Asianmirror.lk